කු රදුනැ රස්ත්‍රහරය විතර පජ්ජනතාවට තම සෙනහස දැක්වීම සඳහා කිස්තුස් වහසගේ ශ්‍රාවකින් දොරොස් දෙනනාගේ පපතිම අස්ථාපිත කිරීම හා ආශිර්රවාද කිීම මීගමෝ කටුවා පිටිය සෙබස්තියන් දේවස්ථානයේදී සිදු කෙරුණා. මෙලෙස විශේෂෙන් නිර්මාණය කන රද ශ්‍රාවකින් දොරොස් දෙනාගේ ප්‍රතිමා, ඉතාලියයේ බ්‍රේෂය නගරය කතෝලික ජනතාවගේ පරිත්්‍යයාගයක් වනවා. මම කියන්න කැමති ඔය ආරක්ෂක අ්‍යන්තර ආරක්ෂක කඇමතිට තැන තැනගිහිල්ල කටදිගාරෙන් නැතුව. හරියාකාර විමර්ශණයක් කරන්ඩ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව. අන්තවාදී අදහස් මිනිස්සුළඟ තියන්ඩ පුළුව. ඒ අන්තවාදී අදහස් මුස්ලිම් අඇය විතරක් නෙමෙයි. අපි සිංහලෑයගාවත් තියනවා. අපි කතෝලිකෝ ගෑාවත් තිෙන්න්ඩ පුළුව. අන්තවාදී අදහසක් තිබුණයි කියලා මිනි මැරුමකට ඒ සම්බන්ධ කරන්න්න පුළුවන්ද කියලා ඉස්සැල්ල හයල බන්දෝ. ඒෙම හොල බලන්න ඇැතුව. විසිතුන්දාාහක් චෝදනාපත්ත්‍රයක් ඉදිරිපත් කරලා අන්තවාදී අදහස් පැතුරුුවයි කියලා විසිිපස් දෙනකො විරුද්ධව නඩුදාලා. අපේ කඳුළු වහන්ඩ දේගොල්ල උත්සාහ කරන්න. මේ මිනි මැරුම පිටිපස්ස තව බලවේග දෙකක්කි ඕොන්. දෙවෙනි බලවේග තමයි මේ කරුණ ගැන හොඳ හැති දැනගෙන දැනගෙන තමන්ගේ වගකීම විෂ්ට කරන්නට මැලිවෙච්ච ඒ කාලෙ හිටපු ජනාධිපතිතුමාගේෙන් පටන් අරං අන්තිමය දක්වවා අර කණ්ඩායමටත් වඩ අන්තයි මේ දෙවෙනි කණ්ඩායම මේ ලේ බිින්දුුවක් බිින්දුවක් නෑර මේ ලේවලට මෙන්න මේ දෙවෙනි කණ්ඩායම වග කියන්නට ඕනේ එයාලට හදෝදගණ්ඩ බෑ එයාලට උසාවියට උඩින් යන්නඩ බෑ යාට දණඩුවමත් දුන්න අනන් ඒ දඩුවමයා කරන්නට ඕනි. තව තුංවෙනි ක්ඩායමක් ඉන්නවා. ඒ ගැන අපිට ආරංචි වෙනවා. ඒ ත්‍රස්තවාදී කණ්ඩායමට සෑම සහයෝගයක්ම ලබා දුන්න කට්ියක් ඉන්නවා කියලා අපිට දැන් ආරංචි වේගෙනනවා තුන්වෙනි කණ්ඩායම. කෝ ඒව ගැන විමර්ශණය කෙරුවා ඔය පොලසිය. පොලිස්පතිතුමා. එයා මොනවද කරේ. දැන් අවරුදු ගානක් පොලිස්පති දුරේ උන්න නේද මේ ප්‍රාස්කු ප්‍රහාරය සිද්ධ වුණනාට පස්සේ. යි කෝඩ්දාගන හිටියා කියලා බොල්ලිකං එල්ලගෙන හිටියයි කියලා පොලිස්පති වෙන්නේ නෑ තනතුරේ වගකීමමිෂ්ට කරන්න පුරදුවෙන්න ඕනේ. නීතිපති එයාමොන අද කරේ කිසි දෙයක් කරේ නෑ. කෝ ජනතාවකට දෙනවයි කිය පුචන්ද. ජනතාවගේ කැමැත්ත විමසනයකිවනේද. ෝ උසාවිිය තීන්දු පවා වෙනස් කරන්නට කටයුතු කරන ලොකු අයන අද රටේ ඉන්න ආර්ලිමේන්තුුවටට පුළුවන් උසාවියට තුඩින් තිීදුගන්න. ඒ තමයි කිව්වේ ඒ නිසා මම බය නෑ නීතියට. මම බය පාර්ලිමේන්තුවට විතරයි. ඕහු පර්ලිමේන්තුවේ තමන්ට අයිති බැඩිචන්දයක් නෑනේ ඒක වෙනකාගෙවත් පක්ෂයක චන්දන මේ අතර කොලබගරදදුුර කාදදිරල් මැල්කම් රංජිට් හිමිපානන්ගේ තිස් දෙවන රදගුරු අභෂයකයේද කටුවා පිටිය දේවස්ථානයේ දේ සමරණු ලැබවා.